සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම මල්කි උඩල මත ප්‍රථම නවදාහනයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත දුම්බිය වර්ජිනින් මගීන්ට වන අපහසුතා මගහැරවීමට ලංගමෙන් අමතර බස් සංවර්ධන ව්‍යාපෘති වැසක් අගමැති අතින් ජන අයිතියට පත් කිරීම පස්වරුවේ සුවසැරියට ඇමතුම් ලක්ෂ 11ක් නැගෙනහිරටත් සේවා ජපන් රැකියාවලට යන පිළිපෙළ සුදුසුකම තියෙනවා නම් දක්ෂතාවය තියෙනවා නම් අපි තැන දෙනවා වුණ කෙනෙකුට පළාත් කිහිපයකට තද සුළං කාලගුණයේ අනතුරු අඟවයි ඇමරිකාව සෞදියට අවි අලෙවි නොකිරීමේ සූදානමක මේවන විටත් දුම්රිය වර්ජනයේ ක්‍රියාත්මක වුවද ජනතාවට හැකි උපරිම අයුරින් ප්‍රවාහන සේවා සැපයීමට කටයුතු කර තිබෙනවා. සෑම ගමනාන්තයක් සඳහාම දුම්රිය කිහිපයක් දහවණයට එක් කර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරියේ ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ. හැම ගමනාන්තයෙම ඉඳලා යම් කිසි දුම්රිය ප්‍රමාණයක් අද ධාවනය කරනවා. මාතර ඉඳලා එක දුම්රියකුත්, ගාල්ල ඉඳලා එක දුම්රියකුත්, හලාවත ඉඳලා එක දුම්රියකුත්, අනුරාධපුර ඉඳලා එක දුම්රියකුත්, මහවැලි ඉඳලා එක දුම්රියකුත්, නුවර ඉඳලා එක දුම්රියකුත්, රමුක්කන ඉඳලා එක දුම්රියකුත්, අවිශාවෙල ඉඳලා එක දුම්රියකුත්. මේ දුම්රිය ටිකම හවසට ධාවනය වෙනවා. ඒ අතරම දවල් වරුවේ පානදුර වේයන්ගොඩ අතර ෂටල් සර්විස් එක අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගුවන් යානා ඉන්ධන දුම්රිය ඒ වාර තුනම ගමන් කිරීමට සැලසුම් කළා. දින දෙකක් තියෙනවා මේ උත්ති ක්‍රියාමාර්ගය. दिन दिखाको अपट दीन लीमा दिन गुडको अद दिन पवन अतर अद मगिंटेल पाचुकर කලුතර දුම්රිය ස්ථානයේද අද උදෑසන දුම්රිය දෙකක් දහවණයට එක් කර තිබුණා. කාර්යාල කටයුතු සඳහා පිටත්ව යාමට එම දුම්රිය ස්ථානයට ජනතාව පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා. මෙසේ දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීම තුළින් තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි ජනතාව පවසන්නේ. මගේ ඉන්ද්‍රජිය සාධාරණයෙන් නම් බොහොම කඩකට. අපෙන් සීසන් අරගෙන සල්ලි අරගෙන හරිම කරදරයක් නේ මේ කරන්නේ. ඉතින් මේ වගේ වර්ජනය ඇති කරද්දී සාමාන්‍ය ජනතාව ගැනත් හිතලා යම් පීවරමක් ගන්නවා නම් හොඳයි කියලා මගේ අදහස. මේක මාස දෙක තුනකට සැරයක් වෙනවනේ. මේ මිනිසුන් තමයි ඉතින් තැවෙන්නේ මේකෙන්නේ. මේක ඉතින් අසාධාරණයි මේ වෙලාවේ. මේ රටේ කලබල තත්ත්වයත් එක්ක ඉතින් මේ වෙලාව ටිකක් ඉවසන්න තිබුණා තව. මේ මිනිස්සු ගොඩක් ප්‍රශ්න අද කරන එක ඉතින් ලොකු ප්‍රශ්නයක්. පැය කමාරක් පරක් වෙට එන්න එක. හැලේ යාළු විදියට දිස අපි ඒක ගැන කලකට වෙනවා. අසාධාරණයි මේ විදියට කරන දේවල්. දුම්රිය සේවක වර්ජුනෙන් ජනතාවට සිදුවන අපහසුතා මගහැරවීමට උපරිම පියවරගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. අමතර බස් රථ යෙදවීමට අමතරව සියලුම ලංගම සේවකීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී දහවන MPHT චන්ද්‍රසිරි මහතා පවසන්නේ. දුම්රිය වර්ජනය අපිට මීට දිනකට වගේ කලින් අපි බලාපොරොත්තුවක් තිබුණා. මොකද ඒගොල්ලන්ගේ නිවේදන අනුව අපි ප්‍රාදේශික 12ම මේ වන විට සම්පූර්ණ සූදානමින් තමයි ඉන්නේ. මොකද කොළඹ ඉඳලා බාහිර ප්‍රදේශවලට බස් රථ 1350ක් පමණ සාමාන්‍යයෙන් දෛනිකව ධාවනය කරනවා දිවින පුරා ප්‍රධාන ගමනාන්තවලට. මේ වතාවේ අපි අතිරේක බස් රථ 800ක් පමණ දැනටම සූදානම් කරලා තිබෙනවා. දිවයිනේ විවිධ තැන්වල ප්‍රධාන අවශ්‍යතාවලට අදාළව බස් රථ අතිරේකව යොදවන්න. විශේෂයෙන් බස් සේවක කණ්ඩායමවල රියදුරු මහත්මුන්ගේ කොන්දොස්තර මහත්මුන්ගේ නිමාඩු අවලංගු කිරීමක් අපි කළා. හදිසි අපි ඒ නිවේදනය කළා. ඒ අනුව දැනටමත් ඒ ක්‍රියාත්මකයි. ඊට අතිරේකව අපි පූර්ව සූදානමක් තිබුණ අපේ අමතර ඉන්ධන තොල්ගත කිරීම දින 5කට වගේ ප්‍රමාණවත් පරිදි සියලු ඩිපෝවල තිබෙන ඉන්ධන ගබඩාවල අතිරේක ඉන්ධන තොල්ගත කිරීමකට සූදානම් වෙන්න කියන පරිවිඩයත් අපි ශ්‍රී ලංකා ප්‍රාදේශික 12ටම නිකුත් කරලා තියෙනවා. ඊට අතිරේකව මේ වෙනකොට අපට දැනගන්න ලැබුණා කොටුව දුම්රිය ස්ථානයේ නම් කිසිම මගී රටාවක් නැති බව. මොකද අපි උදෑසන සූදානම් වුණා අපේ දුර සේවා කොළඹ ප්‍රධාන බස් පරියන්තින් පිටතන බස් රථ දුම්රිය ස්ථානයේ හරහා ගමන් කිරීමට අපි උපදෙස් ලබා දීලා තිබුණේ. අපි ඒ ස්ථානවල නිලධාරීන් ස්ථානගත කරලා තිබුණා. රුපියල් ලක්ෂ 1148ක වියදමින් ගාල්ල තවලම් ප්‍රදේශයේදී කළ ව්‍යාපෘති රැසක් අද ජනතා අයිතියට පත් කරනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වභාවික ආපදාවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ
ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒ අනුව තවලම ශ්‍රී ශාසනෝදය ආරාම පුරාණ විහාර භූමියේ ඉදිකළ සුරක්ෂා මධ්‍යස්ථානය සංඝ සතුකර පූජා කිරීම තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවකොඩ නැගිල්ල හා එහි නිල නිවස හිනිදුම මල්ලිකා විදුහලේ සහ තවලම විද්‍යාරාජ ජාතික පාසල්වල නවකොඩ නැගිලි මෙසේ ජනතා අයිතියට පත් කරනවා ප්‍රදේශයේ පවුල් 1881ක් සඳහා නව සමෘද්ධි දීමනාපත් ලබා දීමටද නියමිතයි තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තවලම විද්‍යාරාජ ජාතික පාසලේ ගොඩනැගිල්ල අපි විවෘත කරනවා ලක්ෂ 300ක මුදලක් ඒ සඳහා වැය කළා තිබෙනවා ඕපාත පොලිස් ස්ථානයේ විවෘත කරනවා ඒ සඳහා ලක්ෂ 300කට ආසන්න මුදලක් වැය කළා තිබෙනවා නව පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා ඉන් අනතුරුව තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගොඩනැගිල්ල අපි විවෘත කිරීමට කටයුතු කරනවා ඒ සඳහා ලක්ෂ 595ක් කට ආසන්න මුදලක් තවලම සංචාරක බංගලා විවෘත කිරීමට නියමිතව තිබෙනවා ඒ සඳහා ලක්ෂ 46ක මුදලක් අපි වැය කළා තිබෙනවා අපි තවලම ශ්‍රී ශාසන පුරාණ මහ විහාරේ ඉදි කළා තිබෙනවා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය යටතේ ලක්ෂ 57ක මුදල් වියදම් කළා විහාරස්ථානයේ ඉදි කළා තිබෙන ගොඩනැගිල්ල සංඝ සතුකොට පූජා කිරීම අග්‍රාමාත්‍යතුමා අතින් සිදු වෙනවා ඒ වගේම මල්ලිකා විද්‍යාලයේ පාසලේ නව ගොඩනැගිල්ල ලක්ෂ 350ක වියදමින් ඉදි කළා තිබෙන ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා තිබෙනවා සමෘද්ධි ලාභීන් හැටියට නිලුවත් තවලමත් පවුල් 1800 80කට සමෘද්ධි ලබා දීම ක්‍රියාවලියත් හෙට දවස තුල සිදුවීමට නියමිතව තිබෙනවා මේට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව තවලම නාගොඩ බද්දේගම සහ ලබුදුව කියන ප්‍රදේශවල කිලෝමීටර් 51ක වැඩ කටයුතු ආරම්භ වෙනව අවුරුදු 30 40කට පස්සේ ඒ සඳහා අපි රුපියල් බිලියන 4ක පමණ මුදල් අපි ආයෝජනය කරන මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා ජාත්‍යන්තර හමුවේ කොන් වී තිබූ රට පසුගිය වසර 4මාල කාලය තුල නිවැරදිමකට ගැනීමට වත්මන් රජයට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා අද අල්ලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා මේ රටේ ඒ ජනාධිපතිවරයාට තිබුණු අසීමිත බලතල ප්‍රමාණය උපරිම මට්ටමකින් ඒව අඩු කරන්න අපිට එදා හැකියාව ලැබුණා. අද තියෙන නිදහසත් එක්ක මාධ්‍ය කරුවන්ට මාධ්‍ය ආයතනවලට තමන්ගේ නිදහස පාවිච්චි කරමින් ඒ වැඩ කරන්න පුළුවන් පරිසරයත් කිසිදු ආකාරයේ බලපෑමකින් තොරව තමන්ගේ වෘත්තිය කරගන්න යන්න පුළුවන් හැකියාව මේ පරිසරයේ නිර්මාණය වෙලා තියෙනවා. ජාත්‍යන්තරය එදා අපිව කොන් කිරීමේ සලස්මක් එදා තිබුණා. අපි කියන දේවල් කවුරුවත් පිළිනොගන්නා තත්ත්වයක් එදා ලෝකයේ තිබුණා. නමුත් අද අපි දැක්කා 2015 වෙනසත් එක්ක ලෝකයා අපි කියන දේවල් අහුම්කම් දෙමින් අපිත් එක්ක එකඟත්වයකින් කටයුතු කරන්න අද ලෝකයේ ඉන්න බලවත් රටවල් ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊළඟට මානව හිමිකම් කොමිසම වගේ අය අපිත් එක්ක එකට වැඩ කරන්න කැමැත්ත පළ කරලා අපි එක්ක දීර්ඝ ගමනක් ආවා. 19.90 සුවසැරිය ගිලන් රථ සේවාවට ඇමතුම් ලක්ෂ 11කට වැඩි සංඛ්‍යාවක් මේවන විට ලැබී ඇති බව අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. 210,000කට වැඩි පිරිසකට ඒ තුලින් සෙත සලසා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. අපි මේ ඉරිදා නැගෙනහිර පළාතට 19.90 සුවසැරිය ලබා දුන්නායින් පස්සේ මුළු ලංකාව පුරාම ඕනෑම පුද්ගලයෙක්ට 19.90 දුරකථනය කතා කරලා විනාඩි කිහිපයකින් හදිසි අවස්ථාවකදී සියලුම පහසුකම් සහිත ගිලන් රථයක් ලබා ගැනීමේ විශේෂ අවස්ථාව උදා වෙනවා. අත වශයෙන්ම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අද වෙනකොට අපි දුරකථන ඇමතුම් ලක්ෂ 11කට වඩා ලබාගෙන තියෙනවා. ගිලන් රථ ලක්ෂ 10,000කට වඩා අවස්ථාන් වලට අරලා තියෙනවා. ජනතාවගේ ජීවිත බොහෝ ප්‍රමාණයක් අපිට මේ හරහා බේර ගන්න පුළුවන් වෙලා තියෙනවා. 19.90 සුවසැරිය ගිලන් රථ සේවාවේ අවසන් අදියර නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මෙසේ ක්‍රියාත්මක වනවා. අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දිය රජය පරිත්‍යාගයක් ලෙස ගිලන් රථ 27ක් මෙහිදී ප්‍රදානය කිරීමට නියමිතයි. 19.90 සුවසැරිය ගිලන් රථ සේවාව ඔස්සේ මේ වන විට ක්‍රියාත්මක ගිලන් රථ සංඛ්‍යාව 297ක්.
හදිසි නීති යටතේ මඩකලපුව විශ්වවිද්‍යාලය වහාම රජයට පවරා ගත යුතු බව අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව නිර්දේශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඕෂද මහේෂ්ගෙන් අදත් පාර්ලිමේන්තුව පෙරවරු 10:30 නියෝජක කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ප්‍රථමයෙන් ලිපි ලේඛන ආදිය පිළිගැන්වීමේදී රාජ්‍ය ආයතන 838ක් ඇතුළත් රාජ්‍ය ගිණුම් කාර්ය සභාවේ තෙවැනි වාර්තාව රාජ්‍ය ගිණුම් කාර්ය සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගේවන්න මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රජයේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැස්කොට ජූලි මාස 5 වනදා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් සහභාගීත්වයෙන් ඇගේම වැඩසටහනක් පවත්වන බවයි. ගිණුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් අධීක්ෂණයක් සිදුවීම තුළින් ආයතන අඩුපාඩු අවම කර ගැනීමට හැකි බව විශ්වාස කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගේවන්න මහතා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියේ. ඉන්පසු නැගී සිටි අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ හිමා සහිත බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හා සම්බන්ධ පරීක්ෂණ අවසන් වනතුරු හදිසි නීති යටතේ එම ආයතනය රජයට පවරා ගන්නා ලෙසයි. එතුමා මෙම අදහස් පරකරන ලැබුවේ බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිළිබඳ සිදු කළ පරීක්ෂණයේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ආයතන පිටවීම සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බැවින් මේ පිළිබඳ විමර්ශනය කළ යුතු බවත් මෙහිදී තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. ඉන්පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ පිළිබඳ විවාදයක් ඉල්ලා සිටි අතර ඒ සඳහා නුදුරු දිනයක් ලබා දෙන බව එහිදී නැගී සිටි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කර සිටියා. ඉන්පසු එළඹි වාර්ෂික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න වටේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා නැගූ පැනයකට පිළිතුරු ලබා දුන් අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කර සිටියේ දේශීය ලොකුලූණු ගොවියා ආරක්ෂා කිරීම සඳහා මේ වන විට මාසකට කලින් ආනයනික ලොකුලූණු සඳහා බදු පැනවීමට ක්‍රියා කර ඇති බවයි. අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ආනයනික ලොකුලූණු සඳහා බදු පනවන්නේ කවදාදයි ඇසු පැනයට පිළිතුරු ලබා දෙමින් තවදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ අනවශ්‍ය ලෙස ගොවීන් සූරා කෑමට ඉඩක් නොලැබෙන බවයි. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ උණුසුම් තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන්ගෙන් ගෙන මේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. මම ඕෂද ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ජපානයේ රැකියා අවස්ථා උදාකර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ දේශපාලනඥයින්ගේ නිර්දේශ ලබා ගැනීම නොව අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා ගැනීම බව විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නලක්කාර මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයේ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ. අන්තර්ජාලය Facebook එකේ සමහරු අහලා තිබුණා මේවා ගන්න ඇමතිවරු පස්සේ යන්න වේද කියලා. හැබැයි අපි විශේෂයෙන්ම කියනවා සුදුසුකම තියෙනවා නම් දක්ෂතාවය තියෙනවා නම් අපි තැන දෙනවා ඕන කෙනෙකුට N4 හදා ගන්න අනිත් වෘත්තීය සුදුසුකම හදාගත්තොත් අපි ඒ සඳහා ඉඩ කඩ හදලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අය දැන් පුහුණු වෙලා ඉන්නේ අවුරුදු 5කින් එනකොට අවුරුදු 3කින් එනකොට අවුරුදු 4කින් එනකොට මේ අය හොඳ පුහුණු ශ්‍රමිකයෝ එන්නේ අතෙත් සල්ලි තියෙනවා අන්න රට ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් ඉබේ බිහි වෙනවා පුංචි 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 කර්මාන්ත රාශියක් තැන් තැන් වල බිහි වෙනවා මේක තමයි රටක් විදියට ඉන්නේ එතකොට ඕන විදේශ ආයෝජකයෝ නෙමෙයි දේශීය ආයෝජකයෝ විදේශ මුදල් හොයාගෙන ආපු දේශීය ආයෝජකයෝ රට ඇතුළේ නිර්මාණය වෙනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව විරකියාව තුරන් කරන ගම හොඳ ආයෝජකයෝ ටිකක් ලංකාව ඇතුළේ හදාගෙන ඩොලර් ලංකාවට ගේන්න පුළුවන් නිෂ්පාදන රාශියක් රට ඇතුළේ හදන්න ඕනි කරන වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. නිකන් හරි ජපානයේ ගියා රස්සාවක් කර ආවා කියන තැන නෙමෙයි මේක ඊට වඩා මහ පුළුල් කතාවක්. තාක්ෂණයේ අපේ රට ඇතුළට ගේනවා. මේකත් එක්ක අපි ඉතාමත්ම ඉක්මනින් දියුණුවක් සංවර්ධනයක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ජාවාරම් කරුවන් මඟ බලාගෙන ඉන්නවා මේ ජපාන් රැකියා ලබා දෙනවා කියලා විවිධ මුදල් අය කරගෙන ඒ සඳහා යොමු කරනවා කියලා. විදේශ රැකියා ක්ෂේත්‍රයේ තියෙන බරපතල ප්‍රශ්නයක් නෙමේ ජාවාරම් කාර්යය. හරි පාරෙන් රට යන්න කියලා හරින් ප්‍රනාන්දු අමතිතුමා පටන් ගත්තේ ඒකමයි. 1990 කතා කළා මේ පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. විධිමත් ක්‍රමයට විදේශ සේවා නීති කාර්යංශයේ ලියාපදිංචි නොවේ ගිහිල්ලා බරපතල ප්‍රශ්න වෙනවා. ඒ රටවල අනාථ වෙනවා. ඒ රටවල ප්‍රශ්න ඇති වෙනවා. අපේ රටට ගෙන්න ගන්නත් ආයි ගියම් ප්‍රශ්න. ලියාපදිංචි නොවේ ගියාම අපි තරුණ තරුණයන්ට විශේෂයෙන්ම කියන කාරණාව තමයි ජපාන රැකියා සඳහාවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා නිශ්චිත වශයෙන් ලියාපදිංචි වෙලා යන කිසිම දෙයක් සඳහා කලින් මුදල් ගෙවලා එහෙම තැරැව් කරුවන්ට මුදල් දීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැනට අපි ජපානයේ හරහා සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සඳහා 7-5ක මුදලක් අපේ තරුණ තරුණියන්ගෙන් අය කරන්නේ. පුහුණුව රජයෙන් ගුවන් ටිකට් පත් රජයෙන් මේ සියල්ල රජයෙන් ලබා දීලා තමයි යවන්නේ 7-5ක් අය කරන්නේ කොයිම තැනකටවත් ගෙවන්න ඕනේ නැහැ. එහෙම මුදල් ගෙවලා තියන අය ඉන්නවනම් කරුණා කරලා ඇවිල්ලා පැමිණිලි කරන්න. ඉදිරියටවත් තීරුම් ගන්න මෙහෙම කාටවත් මුදල් දීලා මේ වැඩේ කරගන්න බෑ කියලා. දිවයිනේ පළාත් කිහිපයක ඉදිරි දින කිහිපයේදී තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා සුළඟේ වේගයේ ඉහළ යාම සහ දිවයිනේ නිරිද්දි කොටසේ පවතින බැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කීපෙදී තවදුරටත් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර මධ්‍යම සතරගමුව දකුණ ඌව වයඹ සහ උතුරුමැද පළාත්වල ශ්‍රී කුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50 සිට 60 පමණ දක්වා වන තද සුළං සහ අනිකුත් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා පමණ වන තරමක් තද සුළං ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතිනවා. අද දිනේ වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවත් බස්නාහිර සතරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසිකව ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් බලාපොරොත්තු වෙනවා. එවැගේම සතරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැන් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වර්ෂාපතනයන්ද කොළඹ ගාල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද අද දිනේ ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුරු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. ඉදිරි වසර දෙක ඇතුළතදී විදුලි නිෂ්පාදනය අවම පිරිවැයකින් සිදු කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ CEB කියා මෘදුකාංගයේ හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අපට පේනවා මීට මාස 3-4 ඉස්සෙල්ලා විදුලි විසන්ධි කිරීමේ අවස්ථාවක් ඇති වුණා. රටේ කොතරම් ආර්ථික කඩාවැටීමක් ඇති වෙනවා. ඒ නිසා විදුලිය නැත්තම් කපහරිම නෙමෙයි විදුලිය කපහරින් නැති වෙන විදිහට වැඩ කරන්නේ කොහොමද කියන එක අපි හිතන්න පටන් ගත්තා. නිෂ්පාදනය කරන්න සැපයීම අපි කොහොමද කරන්නේ කියන එක අපි වෙනසක් ඇති කරා. අපේ තියෙන දුර්වලතා තමයි අපි ජනනය කිරීමේ වියදමට වැඩිය අඩුවෙන් අපි පාරිභෝගිකට විකුණනවා. ඒක කමන්නේ නැහැ. ඒක වැඩි කරන්නත් බෑ. එහෙනම් අපි තියෙන එකම දේ තමයි ඒ ජනනය කිරීමේ වියදම අඩු කරන වැඩපිළිවෙල ඇති කරන්න. අපි ඒ හැම දෙනාටම එක සාධාරණ මිලක් ඇති කරන්න ඕනේ. එක පැලන්තියකට රුපියල් 40 සීබීකෙන් ලබා දෙනකොට යම් මැට රුපියල් 22ක් ලබා දෙන ස්වරූපය අපි නවත්තන්න ඕනේ. හැම දිනකටම 45 නැත්නම් හැම දිනකටම 22. පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිය යුතු පුද්ගලයන් සෙවීමට වඩා වැරදුණු තැන් සෙවීම වැදගත් බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. කිරිබත්ගොඩ පැවති රට රකින්න රට හදන ජාතික මග හතරවන සමුළුවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයේ විසින් අලුත් දේශපාලන බෙදීමක් ඇති උනාදෝ කියලා දැන් රටට දැනෙන්න පටන් අරන් තියෙනවා. ඒක තමයි අපේ ජනතාව අතර අලුත් බෙදීම. වම දකුණ බෙදීම, සිංහල දෙමළ බෙදීම, ඒ ඊළඟ බෙදීම හැටියට අපේ මේ ආගමික බෙදීම ආවද කියන බයසක අපිට ආවා. දැන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් තියෙනවා. ජනාධිපතිතුමා විසින් පත් කරපු කමිටුවක් තියෙනවා. ඒ වගේ නොඑක් පැත්තෙන් මේ ගැන විමර්ශන යනවා. කවුද වැරදිකාරයා කියලා හොයන්න. අපි පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ මේ කවුද වැරදි කියන එකට වඩා කොතනද වැරදුනේ කියන එක හදා ගැනීම තමයි මේ හැම කොමිසමකම අරමුණ විය යුත්තේ කියලා. මෙරට තිබිය යුතු වන්නේ එක නීතියක් බව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනවා. රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ රටේ විවාහ නීති ගණනාවක් තියෙන්න බෑ. රටට පොදු එක විවාහ නීතියක් තියෙන්න ඕන. මුස්ලිම් අයට එක විවාහ නීතියක්, තව තව අයට තව තව විවාහ නීති. එහෙම බෑ. ආගමානුව, ජන වර්ගයානුව, ජාතියානුව එහෙම නීති පවතින්න බෑ. එහෙනම් ඒ පොදු විවාහ නීතිය සම්පාදනය කරන්න ඕන. එවැනි නීති ගොඩක් තියෙනවා නම් රට ඇතුලේ ඒ ජන වර්ග අනුව ඒවා අහෝසි කරලා එක නීතියක් රටට ගේන්න ඕන. මේ රටේ එක නීතියක් නම් තියෙන්නේ යාපනයේ හරි උතුරු පළාතේ හරි දේශවලාමේ නීතිය කියලා විශේෂ නීතියක් තියෙන්න බෑ. ඉඩම් නීතිය සියලු දෙනාට පොදු එක නීතියක් වෙන්න ඕන. ඒ ප්‍රදේශානුබදව විශේෂ නීති පවතින්න බෑ. ඒ සමගින් ITN දිවාපුවක් අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk